ජීවිතය ඉහළ පහළයන් ගැන අවබෝධයෙන් ජීවිතයට සූදානම් වෙන්න ආරාධනා කරනවා අද එකතු වෙන්න business at 25 සමගින්. ඇමරිකාව බ්‍රිතාන්‍ය හා තවත් යුරෝප රටවල් කිහිපයක් රුසියාවෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම අත්හිටු වීමත් එක්ක ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 130 සීමාව පසු කළා. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක ඉහළම මිල වසර 13කට පසු පසුගියදා වාර්තා වුණා. බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පසුගිය සඳුදා සටහන් වුණේ ඩොලර් 139ක් ලෙසයි. 2008 වසරට පසු බොරතෙල් බැරලයක ඉහළම මිල වාර්තා වූ අවස්ථාව මෙය වෙනවා. කෙසේ වුවද මේ වන විට බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 110 සීමාවට පැමිණ තිබෙනවා. ඇමරිකාවේ WTI බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 107ක් ලෙසයි. ගෑස් ඒකකයක මිල ඇමරිකා ඩොලර් 5 සීමාවට පැමිණෙති බවද සඳහන්. රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම ආරම්භ වුණා. යුක්‍රේනයට පක්ෂපාතී රටවල් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ අතර බොරතෙල් නිෂ්පාදනය වැඩි කිරීමට ඇමරිකාව අරාබි රටවලින් සිදු කළ ඉල්ලීමට මේ වෙනතෙක් ප්‍රතිචාර ලැබී නැහැ. ශ්‍රී ලාංකික ව්‍යාපාර ශාස්ත්‍රයේ නැවුම් තොරතුරු කිහිපයකටයි දැන් අප යොමු වන්නේ. ශ්‍රී ප්‍රමුඛතම ට්‍රේලර් නිෂ්පාදන සමාගමක් වන තන්ත්‍රී ට්‍රේලර්ස් පුද්ගලික සමාගම සහ වෘත්තීය පුහුණු අධිකාරිය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා. රාජ්‍යමාත්‍ය සීතාරම්භිපුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබුණු මෙම ගිවිසුම යටතේ වෘත්තීය පුහුණු අධිකාරී වෙල්ඩින් පාටමාලා හැදෑරූ තරුණ තරුණියන්ට තන්ත්‍රී ට්‍රේලර් සමාගමේ රැකියා අවස්ථා හිමිවනවා. 1980 වසරේදී වාණිජ ව්‍යාපාර ආරම්භ කළ තන්ත්‍රී ට්‍රේලර් සමාගම රටවල් 30කට අධික සංඛ්‍යාවකට තම නිෂ්පාදන අපනයනය සිදු කරනවා. තන්ත්‍රී ට්‍රේලර්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල හපු තන්ත්‍රී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුසන්ත මඩවලගේ ඇතුළු මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂක තුවා සන්නාමය වන ඊවා සමාගම ශ්‍රී ලාංකික කාන්තාව සමිපල ගැන්වීම ඉලක්ක කර ගනිමින් සිදු කරන දියණිය සමාජ සත්කාර මාලාවේ තවත් පියවරක් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගනිමින් පසුගියදා පැවැත්වුණා. පාසල් ශිෂ්‍යාවන්ගේ සුභ සිද්ධිය අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය රාජමාති පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කැපිටල් මහරජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ සුරංග ජයලත් සමූහ අධ්‍යක්ෂිකා ශාන්ති බගිරාතන් සහ එම සමාගමේ කළමනාකාරීත්වය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ව්‍යාපාර ලෝකයේ නවතම තොරතුරු සමග අද ඔබ එක්වන්නේ business at 25 සාකච්ඡාමය වැඩසටහන සමගින්. ව්‍යාපාර ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වන තැනක් තමයි කොටස් වෙළඳපළ කියන්නේ. කොටස් වෙළඳපළ කියන්නේ මොකක්ද? මම නැත ඔබ මුදල් හම්බ කරනවා. ඒ මුදල් හම්බ කළාම අපි යම් යම් ස්ථාන හොයනවා අපේ මුදල ආයෝජනය කරන්න. අන්න ඒ අවස්ථාවකදී මේ කොටස් වෙළඳපළ කියන ස්ථානය අපිට උදව් වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් අපි කොටස් වෙළඳපළක් කියලා කියන්න පුළුවන් සමාගම් වලට ප්‍රාග්ධනය රැස් කරන්න උදව් වෙන එක. කොටස් වෙළඳපළේ කාර්යභාරය මොකද්ද? කොටස් හුවමාරුව තමයි මේ ලංකාවේ කොළඹ කොටස් වෙළඳපළ පවත්වාගෙන යන්නේ. එතකොට අපි තමයි මේ සමාගම් UI ආයෝජකින් එකතු කිරීමේ වාතාවරණය හදලා දීලා ඒ කොටස් ගණදුන කිරීමේ පහසුකම් ලෝකයේ ඉහළම තත්ත්වයෙන් තියෙන කොටස් ගණදුන පද්ධතියක් ලබා දීලා පවත්වාගෙන යනවා. මෙහි ආයෝජනය කරන්න පුළුවන් ව්‍යාපාරිකයින්ට විතරද? වයස අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙක්ට ආයෝජනය කළ හැකි තාමත් සුදුසු ආයෝජන මාර්ගයක්. එතකොට ඒක තරාතිරම වැදගත් වෙන්නේ නැහැ, තමන් කරන රැකියාව වැදගත් වෙන්නේ නැහැ. තනි පුද්ගලයෙක්ට පුළුවන්, එහෙම නැත්නම් දෙතුන් දෙනෙක් එකතු වෙලා ආයෝජනය කරන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් ආයතනික වශයෙන් ආයෝජනය කරන්න. මේ අර්බුදයට ලක් වෙලා තියෙන ආර්ථිකය ගොඩ ගන්න කොටස් වෙළඳපළේ කාර්යභාරය මොකක්ද? උද්දමනයයි තමන්ට ලැබෙන ප්‍රතිලාභය අතර විශාල පරතරයක් තියෙනවා. ඒක පියවන්න ආයතනිකයෝ මොකද කරන්නේ? අලුත්යෙන් හොයාගෙන යනවා. මහජනතාවට තියෙන වියදම් කිරීමට එහෙම නැත්නම් යම් කිසි දෙයක් මිලදී ගැනීමට තියෙන හැකියාව ගොඩක් අඩු වෙගෙන යන අවස්ථාවක් තියෙනවා. ඒතර ඒ අවස්ථාවේදී කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කිරීමෙන් උන්ට ගොඩක් ඉදිරියට යන්න පුළුවන්. යුරෝපා කලාපයේ මේ වන විට ඇති වෙලා තියෙන යුදමය තත්ත්වය කොටස් වෙළඳපළට කොහොමද බලපාන්නේ? තාවකාලික පසුබෑමකට ලක් වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඒ තාවකාලික පසුබීම තුළදී මුහුණ පාලා එයින් ඉදිරියට යන්න අවශ්‍ය පියවරයන් හරියට ගත්තොත් මේ කොටස් වෙළඳපළ ඉදිරියේදී තව හොඳ පැත්තකට හැරෙන්න ඉඩ තියෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වීම ගැන. හමුවෙමු ලබන සතියේ මෙවැනිම සාකච්ඡාවකින්.